ඇමති මණ්ඩලයේ වගකීම තමයි ඇමති මණ්ඩලයේ සාකච්ඡා කළාට පසුයි රටේ සාකච්ඡා කරන්නේ. නමුත් කොහින්ද ඒක ලීක් වෙලා තියෙන බවයි මෙයින් පේන්නේ. මහා බැංකුව අධිපතිවරයා කිව්වා ඔක්කොම හරි කියලා. ජනතාවට බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒක හරිද? එහෙම කිව්වා. අද අපිට දැනට මූද මැද තියෙන නැව් දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහ බැංකුව අධිපතිතුමා එකතාවේ පළ කරා. ඉතාම සීමිත ගාණක් අපි ගත්තොත් ඩීසල් ගත්තොත් දවස් 8කට ප්‍රමාණවත් වෙයි. පෙට්‍රල් ගත්තොත් දවස් 6කට ප්‍රමාණවත් වෙයි. ඉතින් හැම සතියෙම පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැවක් කරනවා. ඒක හැමදාම මූදු මැද නැවක් කියන්නේ. හැම සතියෙම නැවක් කරනවා. අර හැමදාම තියෙන එකම නැව නෙවෙයි. එක නැවක් නිදාස් කරගන්නවා. ආයෙ තවස් දෙක තුනක් යනවා. ඊළඟ නැව නිදාස් කරගන්න. විදුලිය කැපේද නැද්ද කියන එක අහන්න ඕනි මගෙන් නම් නෙවෙයි. එතුමා එසේ කියනවා නම් ඉතින් එතුමා තමයි බලධරයා. මං කොහොමද කියන්නේ? මොකද මගේ යට දෙනෙවි නේක තියෙන්නේ. ඉතින් අපිට ඒ අය ඉදිරිපත් කළ සැලසුම් අනුව අපි තෙල් ලබා දෙලා ජනාධිපතිතුමත් ඒක එතුමත් ජනාධිපතිතුමත් ඒක පිළිගත්තා. ඔවුන් ඉදිරිපත් කර සැලසුම් වල තිබ්බ වැරද්ද තමයි මෙතන තියෙන්නේ. ඔවුන් ඉදිරිපත් කළ සැලසුම් අනුව අපි තෙල් ලබා දුන්නා. නමුත් ඔවුන්ගේ සැලසුම් වල වැරද්දක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි හදිසි අතරමැද ඒ විදුලි බලාගාරන අතර කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එතුමා ඊයේ මේ ප්‍රතිසහගතව කරගෙන කිව්වා ඉංජිනේරුවා මේ එන්න තියෙන නැවත් දැන් ඩොලර් ප්‍රශ්නයක් නිසා එන්නේ නැහැ කියලා. ඒ නිසා දවස් 10ක් යනකොට අර ප්‍රශ්නේ උග්‍ර වෙනවා කියලා තමයි කිව්වේ. ඇත්තෙන්ම දෙවිතෙල් ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන ණයවර ලිපි අද දිනේ විවෘත කළ දෙන්න පොරොන්දු වුණා. එහෙම අද විවෘත කළත් 7 වෙනිදා 8 වෙනිදා විතර වෙනවා දෙවිතෙල් කොළඹට එද්දී. නමුත් දැන් අපේ විදුලි බලාගාරයේ අපේ සපුගස්කන්ධ තෙල් පිරිපාදුව ආරම්භ වෙන නිසා පෙබරවාරි 1 වෙනිදා 2 වෙනිදා වෙන විට අපිට දෙවිතෙල් යම් ප්‍රමාණයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. නැවතත් උවර මේ දැන් මුහුදේ තියෙන නැව් දෙකට සල්ලි හම්බුණා කියන කතාව. ඒකේ ප්‍රමිතිය පිළිබඳව දැනට පරීක්ෂා කළාද තියෙන්නේ? අනිවාර්යයෙන් අපි ස්ථාන 4කදී පරීක්ෂා ලක් කරනවා. එකක් තමයි පිට රටදී ස්වාධීන පරිශ්‍රයේ දාලා අපි සාම්පල අරගෙන පරීක්ෂා කරනවා. ලංකාවේ නැවම ගොඩ බාණ්ඩ කලින් ගෙන්නුවේ LIOC ද CPC ද ආයතන විසින් සාම්පලයක් පරීක්ෂා කරනවා. ඊට අමතරව ගබඩා භාරකරු වෙන තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් පරීක්ෂා කරනවා. ඊට අමතරව නිකුත් කරන අවස්ථාවේදී අදාළ ටැංකියෙන් සාම්පලයක් කරන් පරීක්ෂා කරනවා. මේ දක්වා මේ පරීක්ෂණ 4දී කොතනවත් බාල තෙල් පිළිබඳ වාර්තා වෙලා නැහැ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ Tamanට බාල තෙල් කියලා තේරුනොත් වහම අපට දැනුම් දෙන්න කොතනින්ද ওই තෙල් ගහගත්තේ.